ගායනය ගැන මම කැමති මුලින්ම විමසන්න නෙළු අධිකාරී මහත්මියගෙන්. ඔයා හැමදාමත් විශේෂ දෙයක් කරා. මං හැමදාමත් ඒ පහුගිය තරඟවලදී දැක්කේ වෙනසම තමයි අද කියන්න තියෙන්නේ. අපිට හැමදාම ඇහෙන දෙයට වැඩි එහා ගිය වෙනම වර්ණයක් තියෙනවා වගේ වොයිස් එකේ. වෙනම වොයිස් කලයකක් තියෙනවා. ඒක හැමෝටම එන්නේ නැහැ. ඒක වෙන විදිහක්. අපි හැමෝම බලාපොරොත්තු වෙන එකම විදිහට එකම දේ මේක තමයි ගීතේ මේක තමයි පර්ෆෝමන්ස් එක කියන එක නෙමෙයි. වායිට එහා ගිය දෙයක් මේ තරඟය ඇතුලේ පෙන්වනවා. මම ඒකට හැමදාම කැමතියි. ඉතින් අදත් ඒ විදිහටම වෙනසක් කරලා ඒ බොහොම ලස්සනට මියුසික් arrange වෙලා තිබුණ එක වෙනම වෙනම ස්ටයිල් එකක් වෙනම ශෛලියක්. මම ඔයාට සුබපත් වෙනවා. මම හිතනවා ඔයා තව දුරටත් මේ ගමනේ යයි කියලා. මම සුබපත් වෙනවා. තීක්ෂණ අනුරාධ මහත්මයා ඔව් ඇත්තරම අමන්දි මේ මෙතුමිය කියපු කතාවට මමත් එකඟයි දැන් එතුමිය ගායනය ගැන කතා කරන්නේ ඇත්තරම මම ගොඩක් සතුටුයි ඔයා අද ඒ තෝරගත්ත ගීතය ඒ ගීතයට හදලා තියෙන cover version එකේ ඒ ස්ටයිල් එකට ගැලපෙන්න අද ඔයා ඔයාගේ outfit එක තෝරගෙන තිනා ඒ ලස්සනට ඇඳුම ඇඳපු එකත් මං හිතන්නේ competition එකක් විදියට අනිත් අයටත් මං හිතන්නේ හොඳ උපදේශක් ඔයා දීලා තියෙනවා. ඉතින් හින්දා ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා මේ තරඟේ ඉදිරියට යන්න. හේෂාන් ගමගේ මහත්මයා. අමන්දි ඔයාගේ වොයිස් එක ඇහෙනකොට අපිට කාවත් මතක් වෙන්නේ නැහැ. මට නම් කාවත් මතක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කම්පිටිටර්ස්ලා එනවා අපිට එක එක්කෙනාගේ ඡායාවන් අපිට ඇහෙනවා. ඡායාවන් දිස් වෙනවා අපිට.
නොඑක් අය මතක් වෙනවා. නමුත් ඔයා යුනික්. ඒ කියන්නේ මම හිතන්නේ සමහරක් විට ලංකාවටම මේ ඔයා වගේ එක්කෙනයි ඇත්තේ. ඔයාගේ වගේ වොයිස් එකක් තියෙන, ඔයාගේ වගේ දැන් අපි දැන් ඔයාගේ අලුත් අලුත් පර්ෆෝමන්ස් උත් දකිනවා. ඉතින් ඔයා යුනික්. ඉතින් මම හිතනවා ලංකාවටම සමහරක් විට ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි. ඒක ඔයාගේ ලොකුම ශක්තියක් වෙයි ඉදිරියට මේ තරගය හරහා. ඔයා ලංකාවේ මං හිතනවා වෙනස්ම කෙනෙක් වෙයි. චූටි චූටි අඩුපාඩු හදාගත්තට පස්සේ තවත් ඔයා බැබලෙන්න ගනි ලංකාවේ. අමන්දී සුබ පතනවා ඔබට අවසන් 12 දින අතරට යන්න.